දූෂණයේ වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් දැන් අප මේ කතා කරමින් ඉන්නේ රට බංකොලොත් වීමට හේතුනේ නේද? දැන් අපේ උත්සාහය රට බංකොලොත් වීමට හේතු හොයන ඔය සාගරකාරී වසම්ගේ කමිටුවට සහය වෙන එක නේද? ඒක හොඳානේ. දැන් මේ අද ලියන්නේ යනුව 345 වන ටෙලිවැකිය නේද? දැනට අපි හේතු තුනක් දන්නවා. එක මොකක්ද? පාලකයා සහ පුරවැසියාට රට ගොඩනැගීම පිළිබඳව ඒකාබද්ධ අදහසක් නොතිබීම නේද? දෙක මොකක්ද? අපපත් කළ නායකින් නිර්මාණශීලීත් නැ විනය ගරුකත් නෑ කියන එක නේද? ඒ නිසා අපි මේ විනාශමුඛයට ගියා කියන එක. තුන්වෙනි කාරණාව මොකද්ද? අපි ණය අරගත්තේ මොකටද කාගෙන්ද කියලාවත් දන්නේ නැතිකම නේද? ඒ කියන්නේ මූල්‍ය විනයක් නැතිකම. දැන් මේ කාරණා තුනම හරි පැහැදිලිනේ. දැන් බලමු ඇත්තටම මේ ණය අරගෙන තියෙන ක්‍රමය නේද? කොච්චර ණය අරන්ද කාගෙන්ද අරන් තියෙන්නේ කියලා ඈ කරපුවනම් හොයන්ට වෙන්නේ නෑ පුතේ. මේ ආත්මෙට හොඳේද? අපි මේ ටික බලමුක. මේ තියෙන්නේ මේ වසරේ මාර්තු වන විට අපේ ණය ටේබල් එක. එහෙම නැත්නම් අපේ ණය අරන් තියෙන වගුවේ දල සැලැස්මක්. හරිද? හැබැයි එකක් මතක තියාගන්න ඕනේ. මෙහි ඇති ගණන් හිලව් 100%ක්ම නිවැරදි නොවෙන්න පුළුවන්. හොඳේ. ඇයි දන්නවද? එහෙම කියන්නේ. එහෙම කියන්නේ මම නෙමෙයි. හොඳේ. විගණක දෙපාර්තමේන්තුව එකපාරක කිව්වා මේ මහබැංකුව ඉදිරිපත් කරලා තිබුණු මේ වාර්තාවල තිබුණු ගණන් හිලව් නිවැරදිද කියන සැකයක් මතුවෙනවා කියලා. ඒ කියන්නේ වමනාවෙන්ම රජයේ ණය අඩුවෙන් පෙන්නලා තියෙනවා කියලා. හරිද? ඕක උනේ මේ මහින්ද රාජපක්ෂේ කාලේ. දැන් ඕක දිගටම එනවා ඇතින. ඉතින් උනාට පස්සේ නේද මේ ගණන් හිලව්? ඒ නිසා හරියටම හරිද කියලා කියන්න බැරි තරමට ප්‍රශ්න තියෙන්න පුළුවන්. හොඳේ. නමුත් අපි අරගෙන බලමුකෝ දල වශයෙන් මේක නිවැරදි කියලා හිතාගෙන. මේ තියෙන්නේ 2023 මාර්තු වන විට ණය කන්ද. හරිද? ඩොමෙස්ටික් ණය හෙවත් රට ඇතුලෙන් ගත්ත ඒවා සහ රටට පිටින් ගත්ත ණය. රට ඇතුලෙන් ගත්ත ණය සහ රටට පිටින් ගත්ත ණය. කවද වෙනකන්ද? මේ වසරේ මාර්තු වන විට. හරිද? දැන් මාර්තු වල ඉඳලත් අප්‍රේල්, මැයි, ජූන්, ජූලයි, ඔගස්ට් නේද? තව මාස ගාණක් ගෙවිලා ඉවරයි. හොඳේ. ඇමරිකානු ඩොලර් මිලියන 91,561ක්. ඇමරිකානු ඩොලර් මිලියන 91,561ක්. හරිද? ඒ කියන්නේ මේක බිලියන වලින් නම් ඇමරිකානු ඩොලර් බිලියන 91.5ක් දල වශයෙන් අපි ණයයි දැනට. කොහොමද ගාන? මේ වගේ මහා ණයකන්දක් ගෙවන්න තියාගෙන තමයි ඔය සමහරු පම්පෝරි ගහන්නේ. කට ඇරියොත් බොරු කියන්නේ. හරිය? මේ මහා ණයකන්ද වෙනුවෙන් වාර්ෂිකව දල වශයෙන්, හොඳේ, දල වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4-5ක් අතර මුදලක් ගෙවන්න තියෙනවා. ඈ දැන් ඒ ණය ගෙවන්නේ නැහැ මේ දවස්වල. ගෙවන්නේ නැහැ නෙමෙයි, ගෙවන්න විදිහක් නැහැනේ. හරිද? අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන 4-5ක් කොහෙන් ගෙවා ගන්නද නේද? ඔය ණය ඔය ප්‍රතිව්‍යුහගත කරන්නේ ප්‍රසස්ත කරන්නේ නේද? ඔවගේ හෙන මහා ප්‍රාණ කතා කියලා මොකද්ද දන්නවද ආණ්ඩුව මේ පහුගිය කාලයේ පුරාම ඉල්ලමින් ඉන්නේ කරමින් ඉන්නේ? ඕන් ඔය ඇමරිකානු ඩොලර් බිලියන 91.5 ගෙවන්න කල් ඉල්ලනවා. හරිද? කල් දාලා දෙන්න. ඕක තමයි මෙච්චර දවසක් ඔය කරමින් ඉන්නේ. හරිද? දැන් මේ චාට් එකට එහෙම නැත්තම් මේ සටහනට අනුව වාණිජ ණය විතරක්. මොනවද? වාණිජ ණය. වාණිජ ණය විතරක් තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 14,751ක්. ඇමරිකානු ඩොලර් මිලියන 14,751ක්. හරිද? ඇත්තටම මේ චාට් එකේ වැදගත්ම දේ අපි තේරුම් ගන්න ඕනේ. මොකද්ද දන්නවද? දැන් බලන්නකො මේ එක තැනක තියෙනවා නේද මේ ප්‍රොජෙක්ට් ප්‍රෝග්‍රෑම් ලෝන් කියලා නේද? ඒ කියන්නේ විවිධ ව්‍යාපෘති සඳහා අරන් තියෙන ණය. හරිද? විවිධ ව්‍යාපෘති. හොඳේ. 2022 අවසානයේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 21,229ක් අරන් තියෙනවා. හොඳේ. ඒ කියන්නේ පහුගිය අවුරුද්ද වෙනකොට. දැන් මේ 2023 මාර්තු වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 21,339ක්. ඒක තව ටිකක් වැඩි වෙලා නේද? දැන් ඇත්තටම ඇමරිකානු ඩොලර් මිලියන 21,339 හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 21. හරිද? මේ අති විශාල මුදල් ප්‍රමාණය යොදාගෙන කරපු සංවර්ධනයේ පෙන්වන්ට කියන්නේ ආන් එතනයි
වැදගත්ම ප්‍රශ්නය එන්නේ. මේ ණය නෙමේ වැදගත්ම ප්‍රශ්නය එන්නේ මේ ණය අරගෙන මොනවද කළේ කියන එකයි. හරිද? දැන් 20-22 ඒ කියන්නේ පහුගිය අවුරුද්දේ අග වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 84,703ක් අපි ණය වෙලා තිබුණා. දැන් මේ අවුරුද්දේ මාර්තු වෙන විට ඒක තවත් ටිකක් වැඩි වෙලා තව මාස පහක් ගෙවෙන්න තියෙනවා. දැන් තවත් කොච්චර අරන්ද දන්නේ? දැන් ඇමරිකානු ඩොලර් මිලියන 91,561යි නේද? අවුරුද්දක් තුල වැඩියෙන් අරගෙන තියෙන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 6,858යි. දැන් වැදගත්ම ප්‍රශ්නේ ඉතාම දීර්ඝ කාලයක් පුරා ණය ගන්නවා. ඒ ණය යලි ගෙවන්න පුළුවන් ඩොලර් උත්පාදනය කරන ව්‍යාපෘති වලින් විතරයි. හරිද? ඇත්තටම මොකටද යෙදෙව්වේ කියන ප්‍රශ්නේ අහන්නම වෙනවනේ නේද? ඇත්තටම මොකටද යෙදෙව්වේ කියලා හෙව්වොත් ඔබට එතකොට තේරෙවි ණය ගන්නකොටම. ණය ගන්නකොටම ඒ ණය වලින් හොරා කාලා තියෙනවා කියලා. හොඳේ ඊළඟ ටෙලිවැකියකින් ඒ බව සාක්ෂි සහිතව පෙන්වන්නම් කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.